කොහොමද ඉතින් ඔයාලට? අද මං අරගෙන එන්නේ මට ස්පෙෂල් වීඩියෝ එක. අද මගේ ඩිප්ලෝමා එකේ කන්වකේෂන් එක. ඉතින් අද දවසේ ගොඩක් ආසාවෙන් බලන් හිටිය දවසක්. අපි උදෙන්ම ලෑස්ති වෙලා මේ BMI CH එකට තමයි යන්නේ. අපි උදේ 6:00 වෙනකොට BMI CH එකේ ඉන්න ඕනි. ඒ වුණාට දැනටත් වෙලා උදේ 8:00. මොකද අපිට මේ දවස්වල වැස්ස නිසා වගේම කොළඹ ලොකු ට්‍රැෆික් එකක් තිබුණු නිසා පොඩ්ඩක් ටයිම් එක පරක් වුණා BMI CH එකට යන්න. මේ දැනුත් වහින ගමන් තමයි තියෙන්නේ. අද දවස මොන වගේ වෙයිද කියලා කියන්න බෑ වැස්සත් එක්ක. ඔයාලා වීඩියෝ එක බලන්නකෝ කොහොමද අද දවස අපි දෙන්න ගත කරේ කියලා. මුලින්ම කරගන්න තිබුණේ ක්ලොග් එක ගන්න එක. ඉතින් අපිට ලෙටර් එකක් දීලා තිබුණේ කලින්ම ඒ ලෙටර් එක කවුන්ටර් එකට දීලා මට අදාළ ක්ලොග් එක ගන්න තමයි මුලින්ම කරගන්න තිබුණේ. ඊට පස්සේ අපිට තිබුණා ෆොටෝ ගහන්න. ඒකට අපිට වෙනම ටෝගන් එකක් දීලා තිබුණා. අපි ගිහිල්ලා උදේ 6:00 ඉඳන් 8:00 වෙනකන් ඇතුලේ ටයිම් එකේ උදේ වරුවේ ෆොටෝ ගහගන්න තිබුණා. අපි BMI CH එකට යනකොටත් උදේ 8:00 වෙලාව 8:00 වෙනකන් විතරයි ටයිම් එක තිබුණේ ෆොටෝ ගහන්න. හරියටම 8:00 අපිට සෙෂන් එකට යන්න පෝලිමට කතා කරා. ෆොටෝ ගහන්න හිටිය පෝලිමෙන් අයින් වෙලා ඒ පෝලිමට ගියා. හැබැයි අපි අර පෝලිමේ හිටිය නිසා අපිට ටෝගන් එකක් දුන්නා ආයිමත් සෙෂන් එක ඉවර වෙලා හවස ඇවිල්ලා ෆොටෝ ගහගන්න කියලා. සෙෂන් එකට යන්න පෝලිම හැදෙන්න හැමෝම එළියට ආවා. අපිට කලින්ම අංකයක් දීලා තිබුණා. ඒ අංක පිළිවෙලට තමයි අපි ඇතුළට යන්න පේලිය හැදෙන්න ඕන. මගේ වීඩියෝ බලන අය දන්නව මම රජරට කැම්පස් එකේ මේ වෙනකොටත් ආකියොලොජි ඇන්ඩ් හෙරිටේජ් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරන ගමන් තමයි ඉන්නේ කියලා. ඉතින් මං ඒ ඩිග්‍රී එක කරන ගමන් තමයි මේ HRM ඩිප්ලෝමා එකත් කරේ. මේ ඩිප්ලෝමා එක අවුරුද්දක් වගේ කාලයක් තිබුණා. ඉතින් ඒ අවුරුද්ද පුරාවටම උණ මහන්සියේ ප්‍රතිඵලය තමයි අද තියෙන්නේ. උපාධි ලෝගුවෙන් ලස්සන වෙන්න බලන් හිටිය මට ඒකට කලින් අද දවසේ මේ ලෝගුවෙන් ලස්සන වෙන්න පුළුවන්. පොඩි කාලේ ඉඳලා තිබුණු ලොකු හීනයක් තමයි කැම්පස් යන එක, උපාධියක් ගන්න එක. ඒ හීනේ එක් පියවරක් සාර්ථකව අවසන් කරා කියලා මට අද හිතෙනවා. මේ වීඩියෝ එක බලන කැම්පස් යන්න ආසාවෙන් ඉන්න නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් ඔයා මුලින්ම ඒක ටාගට් එකක් කරගන්න. ඒ ටාගට් එකට යන්න මහන්සි වෙලා වැඩ කරන්න. අනිවාර්යෙන්ම ඔයාලට දිනන්න පුළුවන්. ටාගට් ඇචීව් කරාම විඳින්න තියෙන සතුට ඔයාලා විඳින්න ඕනි. ඔයාලා හැමෝම විඳින්න ඕනි. ඒක මරු, ඒක මරු. හරියටම 10:00 වෙනකොට අපේ සෙෂන් එක පටන් ගත්තා. හරිම ලස්සනට ඒක පටන් ගත්තේ. මුලින්ම ආරාධිත අමුත්තන්ගේ කතා ටික ඉවර කරලා මුලින්ම සහතික පත්‍ර ලබා දුන්නේ භික්ෂුන් වහන්සේලාට. උන්වහන්සේලාගේ සහතික පත්‍ර ලබා දීමෙන් පස්සේ තමයි අපේ සහතික පත්‍ර ලබා දෙන්න පටන් ගත්තේ. එකින් එක්කෙනා එයාලගේ සහතික පත්‍ර අරගෙන යනකම් මං ආසාවෙන් බලන් හිටියා මගේ වාරෙ එන්නේ කොයි වෙලාවටද කියලා. ඊළඟට වේදිකාවට එකතු වෙනවා METK මුණසිංහ. ඊළඟට සාතික පත්‍ර ලබා ගැනීම සඳහා ආරාධනය HMIS ජයවර්ධන ඔබට. පාඩ සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලා DMCL ගුණරත්න.
ඊළඟට සාතික පත්‍ර ලබන්නේ SMMTNK ජයසූරිය. පාල සම්පත් කළමනාතර ඩිප්ලෝමා පාඨමාලාවේ සාතික ලාභයේ ලෙසින් වේදිකාවට එකතු වුණා. අවුරුද්දක මහන්සියක ප්‍රතිඵල මේ විදියට අත උඩ තියාගෙන ඉන්නකොට දැනෙන හැඟීම මරු. මට හිතාගන්න බැහැ තා අවුරුදු දෙකකින් මගේ අවුරුදු හතරක මහන්සිය. මගේ උපාධිය මේ විදියට අත උඩ තියාගෙන ඉඳෙද්දී මට මොන වගේ හැඟීමක් දැනෙයිද කියලා. උපාධිය ගත්ත ඔයාලම කියාගෙන යන්නකො බලන්න. ඔයාලට ඒ මොහොතේදි දැනුණු හැඟීම මොන වගේද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොම හරි අපේ සෙෂන් එකත් ඉවරුණාට පස්සේ මම යාළුවත් එක්ක පල්ලෙහාට ආවා. එතකොට තමයි මම සර්ප්‍රයිස් වුනේ. මම ඉවර වෙලා පල්ලෙහාට එනකොට අයිය ලස්සනම ලස්සන මල් ටිකක් අරගෙන ඇවිල්ලා තිබුණා. ඒ විතරක් නෙමෙයි මං ගොඩක් ආසාවෙන් බලන් හිටිය GoPro කැම් එකකුත් අරගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් මං ගොඩක් සතුටු වුණා ඒ වෙලාවේ. මොකද මම ආස කරන දවසක මම තවත් ආස කරන දෙයක් මට gift එකක් විදියට ලැබුණාම මාරම සතුටුයි මට. ඒ මොහොතත් හරිම ආදරණීය විදියට විඳලා අපි ඉක්මනටම ගියේ ෆොටෝ ටික ගහගන්න. මොකද උදේ අපිට ෆොටෝස් ගහගන්න බැරි වුණානේ. අපි හවස පෝලිමට ගිහිල්ලා අපිට කාඩ් එක තිබුණු නිසා ගියේ ගමම්ම ෆොටෝ ටික ගන්න පුළුවන් වුණා. දැන් මට ඉවසිල්ලක් නෑ මගේ gift එක unbox කරනකම්. ඒකත් අන්බොක්ස් කරලා අපි දෙන්නත් එක්ක ෆොටෝස් ටිකකුත් අරගෙන ගෙදර යන්න තමයි පිටත් වුණේ. ඉතින් හරිම ලස්සන හරිම සුන්දර දවසක් මේ විදියට ඉවර වුණා. ඔයාලා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. මම ඉක්මනටම තවත් බ්ලොග් එකක් අරගෙන එන්නම්. එතකන් බයි බයි, ලව් යූ.